ඒහි පස්සිිකෝ ඒහි පස්ිකෝ එන්න දරුමය දකින්න සමන්තා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස් සුනන්තුසගගමොක්කදං දම්ම සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුදු්න්දන්සේ නමුතස් භගවතු වරහතුෝ සම්මා සම්බුදු්දන්ස, නමුතස් භගවතු වරහතු සම්මාසම්බුදුදන්ස කාරුණික පින්වතුනි. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ, දවසකන් රාහුල හාමුදුරුවෝ හොයාගන්න අම්බලට්ටිකාව කියන්න වනාන්තරයට වැඩම කලාා. රාහුල හාමුදුරුවෝ ඉතාම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගේ පාදෝවනාදී පූර්වකෘතියන් කරලා ඉතා ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. රවල හාමුදුරුවෝ පිළියල කරපු වාසනයේ වැඩසිටිය බුදුරජාණන් වහන්සේ රාවුල හාමුදුරුවන්ට අවවාද කීපයක් ලබල දෙනවා. අද මෙහිමිදිරි උදෑසන ඒහි පස්සිකෝ වැඩසටහන තුළින් පින්වත් උබ හැම දෙනාටම එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට ලබාදුන්නු අවවාද අතුරින් එක් අවවාදයක් පිළිබඳව ඔබේ අවධානය යොමුකිරීම සඳහායි මා බලාපොරොත්තු වෙන්න පින්වතුන්නේ. බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගෙන් විමසනවා රාහුල කැඩපතක් භාවිතා කිරීමේ ප්‍රයෝජනය කුමක්ද කියලා කන්නාාඩියක් භාවිතා කරන එක ප්‍රයෝජනය මොකක්ද කියලා.ඒවෙලාවේ රාහුල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනී. කැඩපතක් කණාඩියක් භාවිතා කිරීමේ ප්‍රයෝජනය තමයි ආපසු හැරිල බලන්න පුළුවන්. තමන් පිළිබඳව බලන්න පුළුවන්. දැන් අපේ නිවෙස්වල මේ හිමිදිරි උදෑසන රාජිකාරිවලට පිටත් වෙන්න සූදානම් වෙනකොට අපේ දරුවෝ පාසල් තියෙනකොට පාසලට යන්න සූදානම් වෙනකොට ඔබ ලෑස්ති වෙලා කන්නාඩිය ස්සරහට ගෙහිල්ලා ඔබේ බාහිර අඩුපාඩු සකස්කරගන්නවා. ඔබේ කොන්්ඩය ඔබේ ඇඳුම පැළඳුම මේ කිසිමදේ කඩුපාඩුවක් රහිතව නිවෙසින් පිටතට යන්න කාඩිය අපට ලොකූ උපකාරයක් කරනවා. රාහුල හාමුදුරුවෝ මේ පිළිතුර දුන්නට පස්සේ අපේ බුදු හාමුදුරුව රාහුල හාමුදුරුවන්ට දේශනා කරනව රාහුල මේ කැඩපත භාවිතා කරලා බාහිර අඩුපාඩු සකස් කරගන්නවා වගේ පුද්ගලයා තුළ තමන් තමන් ආපසු හැරිල බලලා තමන් පිළිබඳ බලලා පච්ච වෙක්කිතුවා පච්ච වෙක්කිත්වා කායනකම්මං කා තබ්බන් ්ක්කිත්තුවා පච්චවෙක්කිත්වා වාචායකම්මං කාතබ්බන් පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා මනසායකම්මංකාතබ්බන් අපි කායික වසයෙන් කරන ක්‍රියා නැවත නැවත බැලිය යුතුයි වාචසික වසයෙන් සිදුකරන ක්‍රියා නැවත නැවත බැලිය යුතුයි මානසික ක්‍රියාවලිය නැවත නැවත බැලිය යුතුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහෝමඳ අපි බලන්නට ඕනන්නේ. මම කායික වසයෙන් මේ කරන ක්‍රියාවන් තමන්ට යහපත පිණිස පවතිනවද. අන්නයට යහපත පිණිස පවතිනවද. තමන්ටත් අන්නයටත් යහපත පිණිස පවතින වනම් එබදු ක්‍රියා කොසල ක්‍රියා හැටියටයි දේශනාවේ සඳහන් කරන්නේ. ඒ තුල්ලිින් ලැබෙන විපාකය, සැපවිපාග කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒවගේම තමයි මම් මේ කරන ක්‍රියාව මට අයහාපත පිණිස පවතින වනම් අන්න අයට අයහපත පිණිස පවතින වනම් ඒ තුළින් ලැබෙන්න විපාකය දුක් විපාකයක් අකුසල ක්‍රියාවක් හැටියට මේ අවස්ථාවේ බුදු හාමුදුරුවෝ දේශනා කළා පින්මතුන්නේ හොඳ නරක පිළිබඳව. කුසල අකුසල කර්ම පිළිබඳව අපේ ධර්මය තුළ දීර්ගවසයෙන් සාකච්ඡා කරන කාරණාවක් ඒ අතර බුදුරජාණන් වහන්සේ මේ රාවුල හාමුදුරුවන්ට ලබල දෙන්න උපදේශය තුළ අපට හොඳ නරක විනිශ්චය කරගන්න කුසල අකුසල කර්ම විනිශ්චය කරගන්න හොඳ නිර්ණායකයක් ලබාදේලා තිබෙනවා. ඉතිං මේ කායිකවසයෙන් මානසිකවසයෙන් වාචසික වසයෙන් අපේ ක්‍රියාවලිය නිවැරදි දැයි ආපසු හැරිල බලන එක තමයි බුදුරජාණන් වහන්සේ රවුල් හාමුදුරුවන්ට ලබලදීපු අවවාදය. පින්වතුමින්. මෙලෝකේ ජීවිත අතර වටිනාම ජීවිතය තමයි මිනිසත් ජීවිතය. අපි සංසාරය පෙරුම් පුරල දුල්ලබව ලබපු ජීවිතයක් තමයි මේ මනුස්ස ජීවිතය. මේ දුර්ල්ලබව ලබපු මනුස්ස ජීවිතයට වටිනාකමක් එකතු වෙන්නේ අර්ථවත් වෙන්නේ ආලෝකමත් වෙන්නේ මේ කායික වාජසික මානසික ක්‍රියාවලිය තුළ තිබෙන නිවැරදිභාවය තුළයි, සංවරය තුළයි, ඒ තුළ තියෙන සිික්ෂණය මතයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට වටිනාකමක් එකතු කරන අවවාදයක් මේ රාවුල හාමුදුරුවන්ට දේශනා කළේ. කායික වසයෙන් ප්‍රාණගාතය, සොරකම කාමය වරදවා හැසිරීම වැනි මේ ක්‍රියාවන් නොකිරීම සංවරය. එවගේම තමයි වාචසිකව, බොරුකීම, කේලම්කීම, පරුසවචනකීම, හිස්වචනකීම, මානසිකවගත්තාම අභිද්‍යාව එමන්නැත්තාම් අනුන්ගේ දේවල් පිළිබඳව අපට ඇතිවන දැඩි ලෝබය. එවගේ මිත්‍යාදුෂ්ටිය වැරදි වැටහීම දැක්ම ව්‍යාපාදය දැඩි තරහව මෙන්න මේ කියන ලක්ෂණ වලින් යුක්තද මම් මේ මගේ කායික වාජසික මානසික ක්‍රියාවලිය කියන එක අපසු හැරිල බලන එක තමයි මෙතනද අවධාරණය කළේ. විශේෂෙන්ම මම මේ කරන ක්‍රියාව තුළින් තමන්ට අනිත් අයට යහපතක් වෙනවද කියන එක බලන එක තමයි මේ කැඩපත උපමා කරගන බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ පින්වත්නි මෙ ලෝකේ අපට සාමාජීය සත්වයෙක් විදිහට තනියෙන් ජීවත්වෙන්න පුළුවන්කමක් නෑ. අපි හැමෝම එක්කෙනට එක්කෙන සම්බන්ධතා තිබෙනය. මගේ කායික වාචසික මානසික ක්‍රියාවලිය මටවිතරක් නෙවෙයි, මම ඇසුරු කරන මේ සමස්ත සමාජයටම රිජුවහෝ වක්්‍රව මේ කියන දේ‍යාකාරයෙන්ම බලපෑමක් ඇති කරනවා. එනිසා, අපට මේ සමාජයේ ජීවිතයේ යහ පැවැත්ම ඇතිකර ගැනීම තිබෙන්නේ කායික වාචසි මානසි මේ ක්‍රියාවලිය තුළ තිබෙන නිවැරදි බවත් එක්ක. බුදුජාණන් වහන්සේ දේශනා කරනවා නතංකම්මංකතන්සාදුු යංකත්වානානු තප්පති යස්ස අස්සුමකෝරෝදං විපාකම් පටිසේවති. තමන් කරන ක්‍රියාවතුළින් ලැබෙන විපාකය යස්ස අස්සුමුකෝරෝදං කඳුළු පෙරි මුහුණින් යුක්තව විඳවන්න තියෙනවනම් එබඳු ක්‍රියාවලින් ඇත්වෙන්න කියන එක තමයි බුද්ධ දේශනාව. එවගේ තමයි යස්ස පතීතෝසුමනෝ විපාකම් පටිසේවති. කායික වාචසික මානසික මේ ක්‍රියාවලේ තුළින් ලබන විපාකය සතුටු පිරිමූණින් යුක්තව විඳින්න තියෙනවනම්, එබදු ක්‍රියා සිද්ධ කරන්න කියන එකයි ධර්මය තුළින් බුදුහාමුදුරුව අපට දේශනා කළේ. ඔබ මොහොතකට කල්පනා කරන්න, අපි කායික වසයෙන්, මානසික වසයෙන්, වාචසික වසිං, යම් ක්‍රියාවන් සිද්ධ කරලා කොයි තරම්නම් පසුතැවීමට ලක්වෙලා තිබෙනවද. පින්වතුන්නේ. අපි අවස්ථා ගණනාවක සමහර වෙලාවට යම් ක්‍රියාවක් කරන්නට ඉස්සර වෙලා ඒකේතිය ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව. ඒතුළින් තමන්ට අනිත්තායට වෙන යහපත යහපත පිළිබඳව. කල්පනා කරලා බැලුවනම් ඒතුළින් ලැබෙන විපාකේ දිහාපි. ුවෙන් දැනගෙන සිටියනම් අපිට කඳුළුපිරි මුහුණින් යුක්තව විදවඩවන ප්‍රතිඵලයක් ලැබෙන්ඩිනෑ. ඒ වගේම තමයි අපට සතුටිං විඳන්න පුළුවහන් ප්‍රතිඵලයක් ලැබෙන ක්‍රියාවක් බවට පත්කර ගැනීම තමන් සතු වගකීමක් කාර්යක්. කාය වාචානං සමෝදානං සීලං කය වචන දෙකෙහි සංවරය තමයි, සීලය හැටියට නිර්වචචනය කරලා තියන්නේ. එතකොට සංවරය කියනකින් අදහස් කරන්නේ කතා කළයුතු තැන නිහඬව සිටින එක නෙවෙයි. ක්‍රියාත්මක වියයුතු තැන ක්‍රියාවක් නොකරසිටීම නෙවෙයි මේ කායික වාචසික ක්‍රියාවලිය තුළ තිබෙන නිවැරදිභාවයයි සිික්‍ෂණයයි බුදුරජාණන් වහන්සේ ධර්මය තුළින් මේ සීලය හැටියට අර්ථවත් කළේ. එතකොට මේ සීලය තුළින් කළයුතු කොටස කිරීමත්, නොකළයුතු කොටස නොකිරීමත් කියන්න මේ පියවර දෙකම සම්පූර්ණ වනාම තමයි සිල්වත් කෙනෙක් බවට පත් වෙන්නේ. සීලය තියෙන්නේ අපේ මේ ඇඳුමේණනි මේ අපි අනුගමනය කරන ප්‍රතිපදාව තුළ. මේ කායික වාචසික මේ ක්‍රියාවලියය තුළ තිබෙන. නිවැරදි බව තමයි සීලය කියලා කියන්නේ. ඒක පෝය දවසකට පමණක් සීමාවෙන දෙයක් නෙමේ. ඔබේ පවුල් ජීවිතයේදි, ගෘහජීවිතයේදි, සමාජ ජීවිතයේද, රාජිකාර ජීවිතයේද මේ හැම්ම තැනකදීම සිල්වත් බව අත්‍යවශ්‍ය සාධකයක්. සිල්වත් බව කියල කියන්නේ කායිකව වාචසිකව මේ ක්‍රියාවලිය තුළ තිබෙන නිවැරදි බව. ඉතින් මේ නිවැරදි බව ඇති කර ගැනීම තමං සතු පූර්ණ වගකීමක් කාර්ය භහරයක්. විශේෂයෙන්ම අපේ ජීවිතයට වටිනාකමක් එකතු වෙන්නේ මේ සිල්වත් බවත් එෙක්ක කායික වාචසික මේ ක්‍රියාවලිය තුළ තිබෙන නිවැරදි බවත් එෙක්ක එනිසා අපි එදිනිදා ජීවිතය තුළ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ අවධාරණය කරන පනි විඩය පිළිබඳව. අපේ අවධාන්නය යොමු කළොත් මේ ගත කරන කෙටි ජීවිතය තුළ ආත්ම තෘප්තියෙන් යුක්තව අර්ථවත් මිනිසත් ජීවිතයක් බවට අපේ ජීවිතය පරිවර්තනය කරගන්න පුළුවන් හැකියාව අප තුළ තිබෙනවා. එනිසයි තිරිසන් ගත සතුන්ට වඩා මිනිසු තුළ සුවිශේෂ වෙන්නේ ඒ හැකියාව ඒ ශක්්‍යතාවය මිනිසුන් තුළ තියෙන නිසා. බොහෝ වෙලාවට අපි කරන දේවල්. අපි කතා කරන වචන අපි තුළ තිර මේ සිතුවිලි වල නිවැරදි බව පිළිබඳව අපි අපටම සහතික වෙන්න පුළුවහන් තහවුරු කරගන්න පුළුවන්ඌ කෙනෙක් බවට පත්වීම ඉතාම වැදගත්. ඒ තුළ තමයි මේ දුල්ලබව සංසාර ගමන තුළ පින්කම් කුසලකරම රාසියක්ක් සිද්ධ කරලා දුරල්ලබව ලබපු මේ මිනිසත් ජීවිතය, අර්ථවත් වෙච්ච ජීවිතයක් බවට අපේ ජීවිතය පරිවර්තනය කරගන්නට පුළහන් කම තියෙන්නේ. සීලය මේ සදාචාර සම්පන්න සමාජයේ පදනම අතිවාරම. ඒ වගේම තමයි නිවන් මාර්ගය පියවර තුනකින් සමාන්විතයි. සික්ෂණය ලැබිය යුතු අවස්ථා තුනකින් සමන්විතයි. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්‍ෂාවේ හික්මීම, වන් මාර්ගය කරෙහි ගමන් කරන පුද්ගලයෙක් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත එවගේම පියවරෙන් පියවර සම්පූර්ණ කළ යුතු කාරණ. මෙහි ආරම්භකම පියවර තමයි පින්වතුනේ සීලය කියල කියන්නේ. එවගේම බුද්ධත්වය පසේබුදු මහරහත් ආදමේ උත්තම තත්ත්වයට පත්වෙලාමේ නිවන සාක්ෂාත් කිරීම සඳහා අධ්‍යවශ්‍ය කරන පාරමිතා පිරිය යුතු ගුණධර් මතර සීලය පාරමිතාාවක්බවට පත් වෙනවා. එනිසා මේ කායික වාචසික මානසික සංවරය නැත්තන් නිවැරදි බව ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම භෞතික ලෝකය පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. එහි ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වෙනවා. එවගේ අප ඉදිකිරීමක් කරනකොට වාහනයක් ගන්නකොට ඇඳුමක් ගන්නකොට. අපි වියදම් කරන ප්‍රමාණයට එහි වටිනාකම පිළිබඳව සැකෙලිමත් වෙනවා. එහි තියෙන ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වෙනවා. නමුන් ඔබ මොහොතකට කල්පනා කරන්න අපි අපේ කායික ක්‍රියාවලිය පිළිබඳව ඔබ ඔබට වග කියන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවහන්ද. වාචසික ක්‍රියාවලිය පිළිබඳව වග කියන්න පුළුවන් කෙනෙක් වෙන්න අපිට හැකියාව තියෙනවද. මානසික ක්‍රියාවලිය පිළිබඳව වග කියන කෙනෙක් බවට පත්වෙන් අපිට හැකියාව තියෙනවද. ඔබට පුළුවහන්නම් සහතිකයක් ඔබට ඔබ පිළිබඳව දෙන්න. මට මම පිළිබඳ සහතිකයක් දෙන්න පුළුවහන්ම් මගේ ජීවිතය පිළිබඳ මේ කායික ක්‍රියාවලිය නිවැරදී. වාජසික ක්‍රියාවලිය නිවැරදී. මානසික ක්‍රියාවලිය නිවැරදී කියලා අපට පුළුවහන්කම තිබෙනවනම් සහතිකයත් දෙන්න. ප්‍රමිති සාහතිකයක් දෙන්න මේ මිනිස් ජීවිතය හොඳ නිමවුමක් බවට පත්වේවි. සමාජයේ වටිනා කෙනෙක් බවට පත්වේවි. හොඳ සමාජය ඉල්ලුමක් තිබේවි. ඒ නිසා ඒ මිනිසත් ජීවිතය තුළ තිබෙන. දුල්ලබ ලබපු මේ මිනිසත් ජීවිතය තුළ තිබෙන වටිනාකම වඩ වඩාත් ප්‍ර්‍යක්ෂ කරගන්න. තහවුරු කරගන්න. ආලෝකමත් කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්්‍යවේක්ෂණය තමන් පිළිබඳ ආ අපපසු හැරිල බැලීම යමක් කරන්න කියන්න ස්ථාන් ඉස්සරවෙලා අප එහි නිවැරදිභාවය පිළිබඳව තහවුරු කරගැනීමේ වැදගත්කම එදා රාහුල හාමුදුරුවන්ට අවධාරණය කළා. ඒ වගේම තමයි කෙනෙකුගේ දියුණුව හෝ පිරිහීම කියන මේ කරුණු දෙකම ඇති කරන්නේ වෙන කෙනෙක් නෙවෙයි. අත්තනාව කතම්පාපං, අත්තනා සංකිලිස්සති, අත්තනා කතම්පාපං, අත්තනාව විසුද්ජති යනාධී වසයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙකුගේ පිරිහීම මේ දෙකමතින තමන්තුළම කරන පවු් නිසා පිරිහෙනවා පිරිසුදු දේවල් නිසා දියුණු වෙනවා. එනිසා. මන්ගේ කායික වාචසික මානසික ක්‍රියාවලිය නිවැරදිකරගැනීම තුළ අපට පුළුවහන් කම තිබෙනවා දුල්ලබව ලබව මේ මිනිසත් ජීවිතයට වටිනාකමක් එකතු කරලා ආත්මතෘප්තියෙන් මරණයට පත්වෙන්න. දහසක් බුදුන් බුදුන මේ හිමිදිරි උදෑසන පින්වත් ඔබ හැමදිනාම අධිස්්ටාන කළ යුතුයි. අද දවසේ මගේ කායික ක්‍රියාවලිය, වාචසික ක්‍රියාවලිය මානසික ක්‍රියාවලිය. වඩාත්න නිවැරදි වූවක් බවට පත්කරගන්න ඔබ හැමදිනාම අධිෂ්ඨාන් කළ යුතුයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අම්ඹලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී දේශනා කළ මේ දහම් පනිවිඩය ඔබට ආසිරුවාදයක් වේවා. ධර්මස්්‍රවණය කිරීම තුළින් ලැබූ කුසල ශක්තිය. ලෝසසුන් රකින සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා. දහම් පනිවිඩය මුළු ලෝකේටම බෙදාහරින ස්ොරන්වාහනිය ආයතනයට ඒ සියලු දෙනාටමත් මේ ධර්මස් ශ්‍රවණය කළ ඔබ සීලුදිනාටමත් ලෝවැසි හැමදිනාටමත් සෙතක් සාන්තියක් යහපතක්ම සැලසේවා. මෙලොව පරලොව දෙලොව සැපත් කළවර උත්තම නිර්වාණ දහතුව සාක්ෂාත් කරන්න මේ උතුම් කුසල ශක්තිය අපට පාරමිතාවක් වේවා කියල හැමදිනාම සාධ කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අංගන්මැඩිල්ල කළහගා පොළුනරුවසිට පරළුවසපත්ව වසරදා හතරක් සපරිෙන W.A. ප්‍රේමරත්න වනසිංහ පියන්නන්ගේ බවකාමී දෙවිය සුවපත්වේවා. සුජිවත සිටින ලිලි වඩසිංහමෑණයන්ට චිරජීවනය ලැබේවා. මේ පරළවගිය සියල්ලුම පින් කමතේ ජාතිමිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේවා. ගෝලීය කොරුණ වසංගතය තුරන්වේ සැමට නීරෝගීස්වය ලැබේවා. දේශකයණන් වහන්සේද සියල්ලු දුකින් අත්මි දෙත්වයි පතමින් චමින්ද නිශාන්ත වනසිංහ ඇතුළු පවුලේ සමවිසින් අදදිඟ මෙම වැඩසටනට දායකත්වය තක්ගන ලදේ.